හෙලෝ කොහොමද ඔයගලන්ට ඇල්ලේ වීඩියෝ සීරීස් එකෙන් ගොඩක් අය ඉල්ලපු වීඩියෝ එකක් තමයි ඇල්ලේ සංචාරය කරද්දී නවතින්න හොඳම තැනක් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඒකට උත්තරයක් විදිහට තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා ඔයාගෙන් කරන්න. ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, මගේ channel එක bell icon එකත් press කරලා තියාගන්න අලුත්ම වීඩියෝ ගැන තොරතුරු දැනගන්න. අද කතාව බහ ඇල්ල ඩ්‍රීම් මවුන්ට් හෝටලේ ගැන. මේ හෝටල් එක තියෙන්නේ ඇල්ලේ නගරේ ඉඳන් කිලෝමීටර් 2ක් විතර එහෙන්. ඔයා දන්නවා මේ වීඩියෝ එකේ මුලින්ම පෙන්නපු ඇල්ල ටවුන් එක කිට්ටුව තියෙන වන්නාච් බ්‍රිජ් එක ගැන. ඉතින් වන්නාච් බ්‍රිජ් එක ගාවින් හැරිලා ඇල්ල හල්පේ පාරේ කිලෝමීටර් 2ක් විතර ගියාම ඔයාට මේ තැන හොයාගන්න පුළුවන්. කාමර කිහිපයක් තියෙන බොහොම හුරුබුහුටි හෝටලයක්. මයිරුචි අපේ පුංචි දරුවෝ දෙන්නත් එක්ක දවස් කිහිපයක්ම මෙහෙ නතර වෙලා හිටියා. ඉතින් එහෙදි ලැබිච්ච ආගන්තුක සත්කාරය ගැන නම් කියලා වැඩක් නැහැ. විශාල සේවක පිරිසක් උන්ට නැති වුණත් මේකේ හිමිකරුවන් දෙදෙනා මෙහෙට එන හැමෝම බොහොම ආදරෙන් බලා ගන්නවා. ඇත්තරම පුංචි දරුවෝ දෙන්නෙක් එක්ක ඇල්ලේ දවස් කිහිපයක් සංචාරය කරනවා කියන එක හිතන තරම් පහසු දෙයක් නෙමෙයි. ඇත්තරම අපිට ඒක බොහොම පහසු කාරණාවක් උනේ ඇල්ල ඩ්‍රීම් මවුන්ට් හෝටලින් දුන්න සපෝට් එක හින්දා. ගෙවන මුදලට බොහොම වටින සේවාවක් ලබා දෙන තරක් තමයි ඇල්ල ඩ්‍රීම් මවුන්ට් හෝටලේ කියන්නේ. එන්න මයිරුචි එක්ක එයාලා අපිට දීපු රූම් එක කොහොමද කියලා බලමුද. ඉතින් අපි ගත්තේ ෆැමිලි රූම් එකක්. ඉතින් අපි හතර දෙනාට බොහොම හොඳට ඉඩ දෙනවා මේ රූම් එකේ. මම කැමතිම මේ රූම් එකේ සයිස් එකට. රූම් එකට ටීවී එකක්, හෙයා ඩ්‍රයර් එකක්, බාත්รูම් වලට හොට් වෝටර් වගේ ෆැසිලිටි ඒගොල්ලෝ මේ රූම් එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ගෙවපු මුදලට නම් බොහොම වටිනවා. මුළු රූම් එකම ඒගොල්ලෝ වේවල් වලින් තමයි ඩෙකරේට් කරලා තියෙන්නේ. ෆර්නිචර් බෙඩ් එක පවා වේවල් වලින් හදපුවා තමයි තියෙන්නේ. අනිත් එක තමයි මේ රූම් එකට තියෙන view එක. එන්න මම තව චුට්ටකින් එක වාඩ පෙන්නන්නම්. රූම් එකට පේන මවුන්ටන් view එක හරිම ලස්සනයි. විශේෂයෙන් උදේට. මොකද ඉර පායන්නේ මේ කඳු අතරින්. ඉතින් මම යන්න කලින් හොටල් එකට කතා කරලා පුංචි රිසර්වේෂන් එකක් දාගෙන තමයි ගියේ. රූම් එක කන්ෆර්ම් කරන්න යන්න දවස් කිහිපයකට කලින් රූම් චාර්ජ් එකෙන් 125ක පුංචි ඇඩ්වාන්ස් මුදලක් ගෙවලා රිසර්වේෂන් එක කන්ෆර්ම් කරගත්තා. මම්මගේ අවශ්‍යතාවය සහ එන අය ගැන විස්තර කිව්වහම හොටල් එකේම තමයි මට ගැලපෙන රූම් එක සජෙස්ට් කරේ. මොකද එයාලා ගාව රූම් ටයිප් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඇල්ලේ තියෙන accommodation option එක ගත්තාම මේ තැන හොඳ බජට් ප්ලේස් එකක්. ඉතින් බජට් කිව්වහම සර්විස් එකේ ක්වොලිටිය ගැන ප්‍රශ්නයක් එනවනේ. හැබැයි මේ තැන ඔයා ගෙවන මුදලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. මට ඒ සර්විස් එක උපරිම විදියට ලැබුණ නිසායි මම ඔයාලට මේ තැන රෙකමන්ඩ් කරන්නේ. රූම් එක වගේම කෑම ගන්නත් එයාලට පුංචි රෙස්ටෝරන්ට් එකක් පහල තියෙනවා. ඉතින් අපි බොහෝ වෙලාවට උදේට සහ රෑට මෙහෙන් තමයි කෑම ගත්තේ. ඉතින් ඒ කෑමත් බොහොම රසවත් ඒ වගේම බොහොම සාධාරණ මිල ගණන් තමයි ඒවයි තිබුණේ. පුංචි බබාලත් එක්ක රෑට කෑම ගන්න රෙස්ටෝරන්ට් එකට එන්න අමාරු නිසා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අපිට රූම් එකටම කෑම ටික ගෙනල්ලා දුන්නා. ඉතින් එයාලා ගාව තියෙන ෆුඩ් ඔප්ෂන් සහ ඒවයි මිල ගණන් මේ වීඩියෝ එකේ අන්තිමට මම ඔයාලට දැනගන්න දාන්නම්. ඉතින් ඔයාට ඔයාගේ ෆැමිලි එකත් එක්ක බාබිකියු එකක් වගේ එකක් දාන්න ඕනේ නම් ඒකටත් මෙතන අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාට තියෙන්නේ ඔයාගේ අවශ්‍යතාවය කියන එක විතරයි. එයාලේ හැම දෙයක්ම ෆැසිලිටේට් කරනවා. ඉතින් කාපු හැම දෙයක්ම නම් වීඩියෝ කරේ නැහැ. එක දවසක් කාපු උදේ ආහාර වේල තමයි මේ. ඉතින් ඔයාට ඇහුනේ උදේට රූම් එකට ඇහෙන කුරුළු සද්දේ. ඒ විතරක් නෙමෙයි මේ දැන් ඔයාට පේන්නේ අපි හිටපු රූම් එකේ බල්කනියට ඉර පායනවා පේන විදිය. ඉර පායන වෙලාව ඔයාට Google කරලා බලා ගන්න පුළුවන්. ඒ වෙලාවට නැගිටලා ඉර පායන දිහා බලාගෙන ඉන්න. ඒක බලන්නම වටින සීනරි එකක්. ඉතින් ඔයා ඩ්‍රීම් මවුන්ට් ගියොත් ඔයාට කාමරේ ඉඳන් මේක බලන්න පුළුවන්. රූම් කීයකද දෙනවද? අපිට රූම්ස් ඔක්කොම 8ක් තියෙනවා. නෑ. ඒකේ ෆැමිලි රූම්ස් දෙකක් තියෙනවා. කිං ලෙවල් රූම් 3ක් තියෙනවා.
කොමරු මටයි. ඔව්. එතකොට මේ කොහොමද මේ ඩයිනින් ෆැසිලිටි එක කොහොමද? එතකොට කැම්බීම ගන්නවා නම් අපේ මෙන් එකක් තියෙනවා. ඒකේ ෆෝටෝ කරලා ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඔව්. එතකොට මේ සමහර ෆැමිලි එකක් ආවොත් එකට ඉන්න එහෙම පුළුවන්ද? ඔව්. එහෙම ඉන්න රූම් රූම් එක එක රූම් ළඟ වගේ තියෙන රූම්ස් තියෙනවා. ඔව් රූම්ස් දෙක ගානේ එක ළඟ තියෙනවා. ආහ්. විතර මේ රූම්ස් වල හොට් වෝටර් ෂවර් එන මොන කොම් ෆැසිලිටි? ඔව්. රූම්ස් වල ටැච් බාත්รูම් එක හොට් වෝටර් තියෙනවා. ඊට පස්සේ ටී මේකින් ෆැසිලිටිස් තියෙනවා. ඊට පස්සේ මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. බැල්කනි එකක් මවුන්ටන් වියු එකක් තියෙකේ දේවල් තියෙනවා. එතකොට ඔයාලගේ රූම්ස් ඔක්කොම එක ගණන්ද නැත්නම් ගණන් වෙනස් වෙනවද? ගණන් වෙනස් වෙනවා. ෆැමිලි රූම්ස් රුපියල් 10000ක් වෙනවා. ඊට පස්සේ කිං ඩබල් රූම් රුපියල් 8500ක් වෙනවා. කිං සුපර් රූම් එක නම් 10500ක් වෙනවා. विस्तर क्यूवेल ඉතින් මේ දින දෙක පුරාවට අපිට ලැබිච්ච අත්දැකීම අපි ගෙවපු මුදලට බොහොම වටිනවා. ඉතින් මට ඔයාලටත් ඇල්ල ඩ්‍රීම් මවුන්ට් හෝටල් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් ගිහිල්ලා එන්න.